සන්තරයක් வච්ččी மැத පෙරදිග, සංචාலක පාරාදීසයක් බට පත් කරන්නට, ආරාභිවරුන් සමත්වෙනවා. එවාගේම උඹලකඩ මෙනැත්නං මාලු වලට පිතරක් ප්‍රසිද්ධවෙච්ච මාලදවයින ලෝකයේ සංචාරක පාරාදීශයක් කරන්නට මාලදවෙන් පාලකයන්ට හැකි වෙනවා. දරිද්‍රතාවේ පතුරේම සිටපු අප්‍රිකානු රටවල් සංචාරක පාරාදීශයක් බවට පත්කරන්නට එක රටවල්වල පාලකෝ සමත්වෙනවා. මේ වනවිට ලෝකයේ සංචාරක ්‍යාපාරයතුළින් වැඩිම උපයයිම් ලැබ රටබට மරිකා. පත්වෙද්දී වගේම යුරෝපීයේ රටවල් සංචාර්ක පාරාදීසියන් බවට පත්වෙද්දී පාරාදී සයක් වෙච්ච ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමට මේරටේ පාලකයන් අසමත්ව වෙන සත්ව විධ්‍යත්වය ශාක විධත්වය සහ ස්වාභාවික පරිසරය කිසිදු අඩුවක් නැමැතිව සුන්දරත්වය ලබාදමින් තිබෙන ලංකාවවැනි පාරාදී සේකට සංචාරකයන් ගෙන්වා ගැන්මට මේරට පාලනය කරපු මේ ධනපතිපාලකයන් අපහොසත්වෙනවාද. ඒ කාල යටත් ජිතයන්ම පැවිති ප්‍රතාාණයන්ගේෙන් නිදහස ලබන මේ ශ්‍රී ලංකාව තුළ සංචාරක ශේෂත්‍රේත් ලෝකයේ බලවත්ම ලෝකයේ ධනවත්ම ජාතිය බවට පත්කරන්නට තිබූ ශ්‍රී ලාංකිකයන් ලෝකයේ සිගමන් යදින යාචකීන් බවට පත් කරන්නට රූගඩලෙස නැටබෙන මේ පාලකයන් කටයුතු කරතිබෙනවා. මේ රටට ඉතා කේදනීය වර්තමානයක් මේ රටේ දරුවන්ට. මන්ද පෝෂණය නිසි අධ්‍යාපනයක් මූලික සැප පහසුකංවත් නොමැති රටක් නිර්මාණය කරන්නට මේ දෂිත දුර්ධාන්ත පාලකයන් කටයුතු කරති වෙනවා. මේ රටේ සම්පත් නිවැරදික් ආකාරයෙන් කළමනා කරණය කිරීම වෙනුවට.ඒ රටේ ජනතාව උක්කසට තබා නය ගැනීම පමණයි සිදු කර ඇත්ත. මේරටේ ජනතාව උකස් කොට නායගන්න බැරි වෙච්චි තැන මේ රටේ ජනතාවගේ සම්පත් කුණු කොල්ලට විකුණා ගත් අයමුදල්ලුත් රිසිසේ කොල්ලගන්නට පාලකෝ කිසිසේත් පැකිලිලානහ. වගේම මෙන්න මේ පාරාදිීසයක් වෙච්ච මේරට සංචාරකයන්ගෙන් පුරුවන්න්නට නො හැකිවූමේ එ පාලකයන් මේ සංචාරක පාරාදී සේට අමුතු ආකාරයේ ප්‍රවර්ධනයන්ගේ නේනවා වඩක ගංජවාාවන්නට ගනිිකාවෘතිය සමාජ සම්මත කරන්නට එම නන්දන් රාත්‍රී සමාජසාලා ප්‍රවර්ධනය කරන්නට මහජන නියෝධතයන්ම කතාගන්න තත්ත්වයට අද මේ රට පත් කරලා තිබෙනවා. මේ රට ඒ ප්‍රතිරූපය ආසියාවේ ආස්්චර්ය විධාකාරවූ වරින්වර කලින් කලට, සන්නමයන් සහිතව මේ රට අගාදේයට ඇදගෙනයාමට මේ පාලකයන් කටයුතු කර තිබෙන වරකද කන්ට්‍රිලයික් නොවාද මෙවැනි රටක් නැත යන තේමාව අයටතේ මේ රටේ සංචාර්ක කර්මාතය ප්‍රවර්ධනය කරන්නට උත්සාහ කරා. ලෝකේ සියලු ජාතිීන් සියලු නායකයන් රට දියුණු කරන්නට කටයුතු කරද්දිී ඔොව තමාගේ රටේම ජාතිය විසින් අගාදේයට රැගෙනගිය අපූරු ජාතියේ මිනිස්ු ඉන්න රට කන්ට්‍රිලයික් නොවාද ෝක කිසිම රටක මෙවැනි පාලකයනෑ ඕව ගල අපිට නොතේරුණු සෝග්න්න එකක් ඇරතේ. අපිට නොතේරුුණු ප්‍රචාරයක් ැරතේ ඕු ඕවන්ගේ සැබෑ තත්වය ෝකට හෙලිදරාව කර තිබෙන. ොන්ඩ ේයා ආසියාාව ආස් චර්ය ආසියාාවේ ආස් චරනයත්ම පාලකයන් බිහි වෙච්චරටම තමග උපන් රට තම උපන් දේශය ආදරය කරන මිනිස්සූ. අබමල් රේන් වල ගතන් නොතකා. විනනාශය කරා ඇදාගෙන යන ලෝකේ තිබෙන. එක මරට ද ොඩ ෝෆ් ේශයා ආසියාාව එක මරට. සිාව . ටවල් වේගේ නිදිරියට යද්දී ජාතිවාදයෙන් ආගංවාදයෙන් පිරිහුණු රටවල් අතරින් අගඩක්සානයට පත් කන්නට මේරට වොන්ඩ එකක් කරන්නට මේ පාලකෑන්ට පුළුවංගුුණ සංචාරක ශේශ්‍රයත්තුළ විශේෂයෙන්ම මේ රට අධිරාජ්‍යවාදීන් හැරයන මොහොත වනවිට මේ රටේ ඉතාම සොඳරු ස්ථානයන් සුන්දර නවාතැන් බවට පත් කර තිබුණවා සෑම ප්‍රදේශයකම සෑම සුන්දර ප්‍රදේශයකම ඔවුන්ගේ නිවාඩු නිකේතන තිබුණා ඔවුන්ගේ නිවාස තිබ්බා මේ ේද නම අතලස්ත් පස්සේ මේරට ඉංවීසි නත්තැර යනකොට මෙසි අල්ල රජයට හිමි වුණ. සංචාරක මාත්‍යන්සේ අර එමනැන් සංචාරක මණ්ඩලේ යටතේ. ලංකාවේ හැම ප්‍රධානස්ථානයකම ඉතාමත් සුව පාසුනවාතැන් පහසුකම්. සහිත සංචාරක ව්‍යාපාරය හරහා. චාල මුදල් ප්‍රමාණයක් මහා බාණ්ඩාගාරයට ගන්නට පුළුවන් නිවාාඩු නිකේතන රටපුරාතිබුණ. විශේෂයෙන්ම හෝටල් සංස්ථාව අයටතේ සංචාරක මණ්ඩලේ යටතේ මේ රටේ නිවාාන්්ඩ නිකේතනයක් ැති ැනක්. ගන්න බැරිතර නමුත් මේද නමසේ හතලිස්සටෙන් පස්සේ බිහිහූ පාලකයෝ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනවා වෙනුවට මෙන මේ මහා බාන්්ඩාගාරයට කෝටි ප්‍රකෝටි ගණන් සංචාරක ව්‍යපාරය හර මුදල් ලබා ගනීමට තිබුණු අවස්ථා අහිමි කරක් විශේෂයෙන්ම මෙන මේ සංචාරක මණ්ඩලය සතු දේපල ඉතාමත් කුණු කොල්ලට විෙදේශපාලන හිංච අයන්ට බදු වශයෙන් ලබාදී අංචාරක ව්‍යාපාරයෙන් මහා ලාබ ලබාගැනීමට අවස්ථාව ලබා දුන්නා විශේෂයෙන්ම චන්ද්‍රකාක් රතුන්ක බණඩාරණනායක ජනාති පති සමේ යාගේ සහෝදරයාාවේ චියන්ු බණඩරණයක තමගේ හිතපතුන්ට හෝටල් සස්ථාවේ නිවාඩනි ගේතනයන් කුණු කොල්ලට ලබාදීමට අවස්ථාව සැලසවා මේ අආකාරයට සංචාරක ව්‍යාපාරය ඇතුළින් රජය කොටස හිතා ඉහල එකක් වතිබූ අවස්ථාවේදී ඒ රජයෙන් නිවත් කර පෞද්ගලික හිතමිතුර අන්ත ලබාදීමට මේ ඉතිහාසේ මේ දනම්සි හතලිතටින් පස්සේ පත් වූ පාලකයන් කටයුතු කරති තිබෙනවා ඒ විතරක් නෙවෙයි සංචාරක ශෂේත්‍රේව. දියලිලා ඉන්න පෞද්ගලික විවසායකයන්ට දෙන වර ප්‍රසාධ වලට වඩාවි ආයෝජන මුවාවෙන් විදේශිකයන් ඩොලර්රැගෙනෙනයට බදු සහන එවගේම මේදි කිරම් වලට අවශ්‍ය බාන්්ඩ පිරිරටින් ආනයිනය කිරීමේ අවස්ථාව ලබා දෙබන් මේ රට සූඩාකන්න මේ විදේශයදකයන්ට අවස්ථාව වල බාධබීින් තිබෙනවා. පිලංකාවේ සංචාරක ශ්‍රේත්‍රය තුළින් රට නංවන්නට නම් මේ සංචාලක ව්‍යාපාරයත් තුළ මේ දළ මේ දේශීය විවසායකයන්ට අශ්‍ය පහසකම්. වැඩිපුර සපයාාදිය යුතුවෙනවා අද මේරට සංචාර්ක පාරාදීසයක් කරන්නට නොහැකිවී තිබෙන්නේ මේරට පංචාර්ක පාරාදීසයක් කළ යුතුව තිබන දේවල් වෙනුවට මේරට කමාතුරයන්ගේ මේරට සොරුන්ගේ වංචනිිකයන්ගේ පාරාදීසයක් මත් ද්‍රෝලීන්ගේ මත් ජාවාානම් කරවන්ගේ පාරාදීසයක් කොට විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට මේරටේ පාලකයන් ඒවගේම මේ රටේ නිරධාරීන් මේරට අරක්ෂා කරන්නට බැඳී සිටින වගකීම්දරනා යටටයතුරව නිසා මෙරට සංචාරක ව්‍යාපාරයෙන් නැත්තටම නැති වෙන දත්තට පත්වෙලා අත්තිබෙනවා. මේරටේ ජයිව විධත්වේ, මේ රටේ ස්වබා සෞන්ධර්ය ස්වාභාවික සම්පත් අරමුණුකරගෙන එමනැත්නම් මේ රටේ සංස්කෘතිය මේරට යායි රූගඩ කලාව, නෘර්ති කලාව නාට්‍ය කලාව ඒ ඒ ප්‍රදේශයන් ආාවේනික විවිධත්වයන් මේරටේ ප්‍රවර්ධනය සඳහා ඓතිහාසිකව අපිට උරුම වීතිබෙන සංස්කෘතිකම දේවල් වගේම මේරටේ තිබෙන සම්පාත් ඉතාමත්ම සුදුසවාකා කළමना करරने කරගනිමින් පාරාදිී සයක් බවට පත් කරගන්නට තිබච්े එක අද මේ වන විට ලෝක दूෂිතම එවගේම හොරුන්ගෙන් පිරිමංගොල්ள்ளකාරයන්ගෙන් පිරි වංචාකාරයන්ගේෙන් පිරි රට ලෙස लोग प्र්‍රජාවත मेරට අපගීර්තියට පත් කරवाලා मेරට සංචාරක ව්‍යාපාරයක් හැියයට නංවා සිදතුුවන්න්නට කුරවා හිතනව වනම් ඒ සිහිනියක්ම පමණයි මේ ලංකාවේ ප්‍රतिරූපය නංවීමට කටයුතු කළ යුතුයි එවගේම මේ ප්‍රतिරූපය නංවීම සඳහා මෙතෙක් කල් සංචාරක මंडले විසින් සෙ අරමුද लेමනන සංචාරක ්‍යාපාරය ප්‍රවර්ධනය සදාව නරමුදල අවභාවිතා කරමින් වාර්षිකව මේ ලර පිළිබඳව किसीම හැඟීමත් මැති मेරටේ සංචාරක प्र්‍රවර්ධනයට किसीම අවබෝධයක් නැති හතෙක් लिංගික හමनाාවන් හुදෙක් සංචාරක වහමනාවන් සදහා එම මුදල්ල අවභාවිතා කරමෙන් ලෝක සවාරි ගහන්න පුරදු වෙලාති පෙනවා විශේෂෙන්ම මේ අමා්‍යන් से බරප අමතිවරු අමාතයාන් से बाර නිරධාරන්ගේ वाර්षික विදේश සංචරය මේ ප්‍රවර්ධන කටයුත්ත යොමුකරගෙන තිබෙනවා එම නිසා මෙන්න මේ නිසි කළමනාකරණයකින් තොරව නිසි අවබෝධයකින් තොරව හැබෑවටම මේ සංචාරක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණකින් තොරව කටයුතු කරන මේ අධූර දර්ශී පාලකයන්ගෙන් තොරපාලනයකදී මෙරට සංචාරක ශේෂ්‍රයේ පාරාදීසයක් බවට පත් කරන්නට හැකි වෙනු ඇති එදා දවසේදී ලංකාවේ වැඩිම විදේශප්‍රේෂණ ලැබෙන වැඩිම විදේසාදාය ලැබෙන ශේ වටත් එ වගේම මේ රටේ ආර්ථක වශය ශක්තිමත් කළහැ ශේෂ්‍රය බවටත් සංචාරක ව්‍යාපාරය පත් කරගන්නට පුළුවන්. එමනිසා මෙන්න මේ සංචාර්ක ව්‍යාපාරය නිසි පුද්ගලයන් අතට පත්ව නිසි කළමනාකරණය සහිතව රාජාන්සේ සහ පෞද්ගලිකාන්සේ සමදායකත්වෙන් මෙය ප්‍රවර්ධනය කර මේ රට මේ ආර්ථිකාගාදයෙන් මුදවාගත හැකි වෙනවා. විශේෂයෙන්ම පරිසර දූෂණයක් විශේෂයෙන්ම නිස අරමුණකින් තොරව නිසි කළමනා කරණයගින් තොරව ඉතු මතේ ඉදිකිරීම් නිසා මේ රටේ විශාල පාරිසරිකහාණයක් මේ සංචාරක ව්‍යාපාරය හඩ හා සිදුුවී තිබෙනවා කසල නිසික් පරිදි කළමනා කරය නොකිරීම නිසා එම නිසා අපද්‍රාව්‍ය පරිසරට එක් වවිතු නිසා රටේ ජල සම්පතට මේ සංචාරක ව්‍යාපාරය අහිත කර විදියට බලපාතිබෙනවා. එමනිසා ඉතාමත්ම සංවිධානාත්මකව පර්යාශනාත්මකව ගැලපෙනආකාරයට මේ සංචාරක ව්‍යාපාරය කරගනයා මට කටයුතු සිදු කළොත් ලෝකේ සංචාරගෑන් අතර ජනප්‍රියම සංචාරක පාරාදීසියක් වෙච්ච ලංකාව ලෝකේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව සංචරක ව්‍යාපාරයෙන් ඉහ ආදායම් ලබන රටක් බවට පත් කර ගැනීමේ හැකයාාව ඇති මේ ශේත්‍රය ප්‍රවර්ධනය කිරීමට උගත් බුද්ධිමතුන්ගෙන් සැදුුම් ලත් නිසි පාලනත් කණඩායමක් වගේම මේරටට හැබෑවටම ආදරය කරන ජනතාවාදී පාලනයක අවශ්චතාව අ තිබෙනවා එමනිසා ජනතාවාදී පාලනයක් තුළ මේ සැබ සංචාරග පාරාදිසයක් කිරීමේ අරමුණෙන් ඇතුව ප්‍රටේ ජනතාවට නිසිාකාරයෙන් මේ හරා ලැබෙන ආදායම් වලින් සෙතක් වෙනකාරය කටයුතු කරන්නට හැකි පාලනයක් සඳහා මේරටේ සංචාරක ශේත්‍රයේ විනියතවුවන් මේරටේ සංචාරක ශේෂත්‍රය ආයෝජනය කරාය මේරටේ සංචාරක ශෂත්‍ර බිලේවාය පිලිඳවයම් හැඟීමක් තියෙන මිනිස්සු එකතු වෙලා මේ රට සංචාරක පාරාදීශයක් බවට පත් කරමින් ඇමරිකාව ප්‍රන්සය, ඉතාලිය කොරියාව ඉන්දියාව විය නමය මාලදිවයින වැනි ඉතා වේගෙන් සංචාරක ශේෂත්‍රයා රා ඉහල උ යම් උපයන රටක් බවට මේ රට පත්කර ගැනීමට කටයුතු කළොත් මේ සියලු ජනතාව සූරාකන්න මේ සියලු ජනතාව පෙළන පාලනයක් වෙනුවට මේ ජනතාව සනසන මේ ජනතාවරට වඩා යහපත් එටක් හදන පාලනයක් වින් මේරට සංචාරක ව්‍යාපාරය තුළින් වඩා වැඩිආදායම් ලබමින් මේ න අය බරින් මේ දුක්කිත තත්ත්වෙන් මේ පීඩාකාරී බාවෙන් මේ රට මුදවා ගැනීමට මේ සංචාරක ශේෂත්‍රය ්ලබර කාර්ය භාරයක් ඉතු කරනු මේ සංචාරක ශේෂත්‍රයත්තුළ අදත් මේ සංචාරක ශේත්‍රය තුළ මහජනතාවගේ බදුමුදලින් මේ මහාබාර්ධාගාරයෙන් මේ සංචාරක ශේෂ්‍රය ප්‍රවර්ධනය කිරීමට මේ රාජ්‍යාන්සේර විසින් පවත්වාගෙන යනු ලබන සංචාරක ව්‍යාපාරය මුල් කරගෙන සිදුකර ඇති සියලූ රජයේ වියදම් සොයාබැලූ හෝත් සංචාරක අමාත්‍යන්සේ හරහා වියදංගන ලද මුදල් ඉතා විශාලස කොල්ල කාතිබෙනවා. මේ රටේ පවත්නා සංචාරක ශෂත්‍රය පිළිබඳව වන පාඨමාලා පවත්වාගෙන යනු ලබන අයතන එබගේම මේ සංචාරක මණ්ඩලේට අති අයතන හෝටල් සස්ථාවට අයත් ආයතන සඳහා මේ රජය විසින් ආයෝජනය කරන ලද මුදල් කෝටි ප්‍රකෝටිගනම් වංචාකෘති වෙනවා. මේ සංචාරක ශේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් වියදම් කර ඇති මුදල් සංචාරක ශෂේත්‍රය ආරම්භූ දවසේ සිට ඒ සඳහා රජය බදුමුදරින් අයෝජන කන ලද මුදල්වට සිද වූ දේ සොයාාවැලනුවහොත්. ඒ හරහා. මේ රටඒ මහජන මුදල් කොපමුුණ ප්‍රමාණයක් මේ රටේ නිලධාරීන් බලධාරින්, අමාත්‍යවරුන් හොාකා ඇත්දයි කියෙ බලාගන්නඩට පුළුවන් වි මේ සංචාරක ශේෂත්‍රයට ආයෝජනය කර ඇති රජේ පංගුව නිසි ආකාරයෙන් කළමනාකරණය වඋනානං සංචාරක ව්‍යාපාරය අද මීත වඩා ඉහළ තත්වයක තිබෙන්න්න තිබුණා. එම්ම නිසා මේ සංචාරක ශේත්‍රය ලංකාවතුළ ප්‍රවර්ධනය කිරීමට මෙතෙක් ඒ සඳ ආයෝජනය කර ඇති සියලු මුදල්ුවට සිද වූ කාරණ. එවගේම රාජ්‍යන්සේට හිමිවතිබූ. මේ නිවාාඩ නිකේ තන කුණු කොල්ලට විකිනීම හරහා සිද්දු වූ වංචාවන්වාගේම ඒවා प्र්‍රතිසංස් කරනය සඳහා ඒවාට අවශ්‍ය බඩුබාන්්ඩ ලබාදීම සඳහා වියදම් කරලා ද මුදලුත් අදම ආයතන වල තිබෙන සම්පත්තිකත් අතර වෙනස සොයා බැලීමෙන් මේ සංචාරක ශේත්‍රය ප්‍රවර්ධනය කිරීම වෙනුවට මේශංසාරක ශේත්‍රය දියුණු කිරීම වෙනුවට මේ සංචාරක ශේත්‍රය දඩමිමා කරගෙන මේරට නිලධාරීන් මේරටේ මැතියමතිවරුන් සහ मेරට රජයේ ප්‍රධාන පාලක ඩා අම්මිසින් කොපමන මුදලක් මේ රටේ ජනතාවගේෙන් කොල්ලකාඇත්දයිස්වාබාලන්නට පුළුවන්. මනිසා මෙන මේ සංචාරක ශේත්‍රය ප්‍රවර්ධනයකිරීමට පෙළ මේ රාජාසේ පෞද්ගලිකාන් ශේ සචාර ශේත්‍රය හහා ප්‍රවර්ධනය කරනවා වෙනුවට අයෝජන කර ලද මුදල් වට සිදදු හනියස්වා බැලූ හොත් එවැනි හනිදායක ක්‍රියාවන් මතු සිදු නොවමින් මේ සංචාරක ශේත්‍ර, ප්‍රවර්ධනය සදාාවශ්‍ය නිසි පියවර මේ රටේ ජනතවාදී පාලනයක් කරහා තිදු කළ හැකිවතිබෙනවා. එමනිසා සංචාරක ශේත්‍රය අරා මේරටේ. අනාගතය පිළිබඳති බෙන්නේ යහපත් ප්‍රතිචාරයක් එය මේ පාලිමේන්තුවේ ගංජාවවන්න මේ පාලිමේන්තුවේ රාත්්‍රී සමාජ සමාජ සමාජසාලා ප්‍රවර්ධනය කරන මැතියඇතිවරුන්ට කර හැකියක් නෙවෙේ හොරො තක් කඩියට කර හැ දෙයක් නොවෙයි මේ රටේ ඓතිහාසික වැදගත්කම බූගෝඩිය පිටීම අපේ පෞරානිික දේපල අපේ සංස්කෘතිය අපේ කලාබන් ඉිඩරිියටගෙනයාමින් ස්වභාව සෞන්දර්යහා ජයිභ විදත්වය මුල් කරගත් පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයක් තුළින් මේ රට දියුණු කරන්නට මේ රට මේ ආර්ථිකා පලයානයෙන් ගොඩනං වන්නට ජනතවාදී පාලනයක් තුළ ක්තිය දහිරය ලබේ.